නින්ජා කියන්නේ ජපානයේ 15 වන සහ 16 වන සියවස් වල හිටපු සටන් ශිල්පීන් කොට්ටාසයක්. මෙයාලා සම්බන්ධව මේ ලෝකෙට ගොඩක් කරුණු අනාවරණය වෙලා නැහැ. මොකද මේ නින්ජිත්සු කියන දේ පාරම්පරිකව ඉතාම රහසිගතව පවත්වාගෙන ආපු දෙයක්. ඉතින් අදටත් මේ අය ගැන දන්න අතරතුරු ගොඩක් දේවල් මේ ලෝකේ රහසිගතව අභිරහසක් විදියට තියෙනවා. නින්ජිත්සු කියන්නේ නින්ජර කියන තවත් නමක්. ඒ කාර්යයේ මිනිස්සු මේ අය ගැන ඇත්ත තොරතුරක් දැනගෙන ඉඳලා නැහැ. ගොඩක් අය හිතන්නේ ඉන්නේ මේ අයට නොපෙනී යන්න පුළුවන් කියලා. නොපෙනී යන්න නම් බෑ. ඒත් මේ අය ගොඩක් වේගවත්. ඒ වගේම අඳුරට ගොඩක් ආස කරනවා. එතකොටදී ළඟට එනවා පේන්නේ නම් නෑ. ඒ කාලේ මේ අය ජීවත් වෙලා තියෙන්නේ බෙනෝම. ඒ කියන්නේ ඉකා කියන ප්‍රදේශයක. ඒක කඳු වලින් වටවුණු ප්‍රදේශයක්. ඇතුළෙන් නැති බිලා තියෙන්නේ ගොඩක් පටු මාර්ග. ඒ නිසා මේ අයගේ ආරක්ෂාව හොඳින් තහවුරුලා තියෙනවා. ඉතින් මේ නින්ජාවරු මූලික කරගෙන තමයි ලොකු කුඩා කවුරුත් අඳුරන අපිරජ ඉබ්බෝ කියන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඕන චන්ඩියෙක් මේ නින්ජාවරු එක්ක නම් හැප්පෙන්න ගිල නෑ. මොකද ඒ කට්ටිය දන්නවා මෙයාලා එක්ක හැප්පෙන්න ගියොත් මොකද වෙන්නේ කියලා. නින්ජාවරු තමන්ගේ සටන් ක්‍රම හැමතැනම පාවිච්චි කරන්නේ නැහැ. ඒ කට්ටිය ඒක ගොඩක් ආරක්ෂා කරනවා. අත්‍යවශ්‍යම වුණ වෙලාවට තමයි ඒ කට්ටිය ඒ සටන් ක්‍රමය එළියට ගන්නෙ. හොඳයි, එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට සමුගන්නවා. අමතක නොකර channel එක subscribe කරගෙන යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.